තාත්තා රටරස්සාවට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනු වෙයි වැදගත් විදිහට වැඩ ටික කරගෙන. විසුරුවා ඇති නගර සභා ප්‍රාදේශ සභා සභා අසීමිත කාලයකට නැවත කැඳවන්නයි කියලා කැඳවන්න විශේෂ බාර අමාත්‍යවරයාට බලය ලබා දෙන පනත් කෙටුම්පතක් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගේ පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් ලෙස මේ වෙනුවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. ඇත්තෙන්ම මේක කළ නොහැකි ඇස්බැඳුමක් ජනතා පරමාධිපත්‍යයේ බරපතල ලෙස උල්ලංඝනය කිරීමක්. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන විට පළාත් සභා, ප්‍රාදේශ සභා, නගර සභා අපේ රටේ තිබෙන්නේ නැහැ. ඒ කාලේ මහජන නියෝජිත විදිහට හිටියේ ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව පමණයි. ඒ නිසා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආවගන්තිය කියනවා ජනාධිපතිවරයාගේ හෝ පාර්ලිමේන්තුවේ දුර කාලය දිගු කිරීමට යනවා නම් පාර්ලිමේන්තුවේ 3/2 අනුමැතියට අමතරව ජනතාව විසින් ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය ලබා ගත යුතුයි කියලා. මොකද මේකේ තියෙන සිද්ධාන්තය? ජනතාව මහජන නියෝජිතයට දුන්න කාලය වැඩි කරන්න ජනතාවගේ කැමැත්තකින් තොරව බෑ කියන එකයි. ඒ අනුව අපි දැක්කා 1983 දී පාර්ලිමේන්තුවේ කාලය දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් පවත්වන්න ආණ්ඩුවට සිදු වුණා. එහෙමනම් අපි කිව්වා 1978 ව්‍යවස්ථාවේ ප්‍රාදේශ සභා නගර සභා 1978 වෙන විට ප්‍රාදේශ සභා නගර සභා ස්ථාපිත කරලා නැති නිසා ඒ ගැන ව්‍යවස්ථාවේ සඳහන් නොවුනත් ජනතා පරමාධිපත්‍යයේ පිළිබඳ තියෙන මේ සිද්ධාන්තය මේ සභාවන්ටත් ඒ වගේම එකසේ අදාළයි. එහෙමනම් මේ පනත සම්මත කරගත හැක්කේ, ඒ කියන්නේ මේ පනත සම්මත කරලා හිටපු ප්‍රාදේශ සභා නගර සභාවල මන්ත්‍රීවරුන් යලි කැඳවීමට අමාත්‍යවරයාට බලය ලබා දීමට නම් මේ පනත පාර්ලිමේන්තුවේ 3/2 අනුමැතියත් ඉන්පසු ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතියත් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. හැබැයි අපි හොඳටම දන්නවා ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ 3/2ක් නෑ එක පැත්තකින්. අනිත් පැත්තෙන් ජනමත විචාරණයක් පවත්වන්නට ආණ්ඩුවට මුදල් තියෙනවා නම් දැන් මුදල් නැහැ කියලා කල් දාලා තියෙන පළාත් පාලන ආයතන මැතිවරණ එකපාරට තිබ්බනම් ඉවරයි. එහෙනම් මොකද මේ ආණ්ඩුව කරන්නේ? ඇත්තම ආණ්ඩුව කරන්නේ රංගපෑමක්, ආණ්ඩුව කරන්නේ ඇස්බැඳුමක්. කවරවටද? හිටපු පොහොට්ටුවේ ප්‍රාදේශ සභා නගර සභා සභාපතිලයි මන්ත්‍රීවරු රවට්ටන. මොකද පළාත් පාලන ආයතන කල් දාන අවස්ථාවේ පළාත් පාලන මැතිවරණේ කල් දාන අවස්ථාවේ හිටපු සභාපතිලා නගරාධිපතිලා මන්ත්‍රීවරු මේකට විරුද්ධව පොහොට්ටුව ඇතුලේ නායකයන්ට කරුණු කිව්වා. ඒ අවස්ථාවේ පොහොට්ටුවේ නායකයෝ මේ මන්ත්‍රීවරුන්ට පොරොන්දුවක් දුන්නා පළාත් පාලන මැතිවරණේ කල් දැම්මට පස්සේ පළාත් පාලන ආයතනවල විශේෂ කොමසාරිස්වරුන් විදිහට පත් කරන්නේ හිටපු සභාපතිතුමන් ළමයි කියලා. එතකොට මන්ත්‍රීතුමන්ලට පුළුවන් ඒ හිටපු සභාපතිතුමත් එක්ක මහජනතාවගේ ප්‍රශ්න ගැටළු ගෙනෙමින් සංවර්ධන කටයුතු කරමින් සභාව තියෙන ආකාරයෙම වැටික කරගෙන යන්න කියලා. ඒ පොරොන්දුව උඩයි මේ පළාත් පාලන මැතිවරණේ කල් දාන එකට හිටපු මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ලබා ගන්න පොහුට්ටුව කටයුතු කරේ. දැන් මැතිවරණේ කල් දැම්මමයි මැතිවරණේ තව වසරකින්වත් පවත්වන පාටක් පේන්නේ නැහැ. ඒ නිසා තමන්ව රැවට්ටුවාය කියලා හිටපු පොහොට්ටුවේ මන්ත්‍රීවරු තම නායකයන්ට තමන්ගේ කලකිරීම විරෝධයේ බරපතල ලෙස ප්‍රකාශ කරමින් ඉන්නවා. මෙන්න මේ අයව අඩුම ගානේ මාස 6කටවත් සමනය කරලා තියාගන්න තමයි මේ ඇස්බැඳුම් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනලා තියෙන්නේ. ඉතින් මේක ජනතාවගේ ප්‍රශ්නයක් විසඳන්න ගෙනාපු එකක් නෙවෙයි, පොහොට්ටුවේ අභ්‍යන්තර අර්බුදයක් විසඳගන්න ගෙනාපු පනත් කෙටුම්පතක් කියන එක අපි සිහිපත් කරන්න ඕන. ඒ වගේම ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂාව භාර අමාත්‍යවරයාගේ එකඟතාවයේ සීඩී වික්‍රමරත්න මහතා පොලිස්පති තනතුරට යලිපත් කරන්න තීරණය කළාය කියලා පසුගිය දිනක මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබුවා. ඇත්තෙන්ම සීඩී වික්‍රමරත්න මහතා යලි පොලිස්පති තනතුරට පත් කිරීම දයාකාරකින් නීති විරෝධී. කොහොමද ඒක වෙන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඈ 1 වගන්ති 90 ව්‍යවස්ථා දායක සභාව විසින් අනුමත කර ඇත්තේ නම් මිස මෙම උපලේඛනයේ දැක්වෙන තනතුරු සඳහා කිසිවෙකු ජනාධිපති විසින් පත් නොකළ යුත්තේය කියලා තියෙනවා. මම ඒ වගන්තියම කියවන්නම්.
41 එක වගන්ති කොහොමද කියන්නේ ජනාධිපති වරයා විසින් සභාවට කරලාද නිර්දේශයක් මත සභාව විසින් අනුමත කර ඇතනම් මිස මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති කිසිම දූරයකට ජනාධිපති වරයා විසින් කිසිදු තැනැත්තෙකු පත් කරනු නොලැබිය යුත්තේය දැන් මේ උපලේඛනයේ හතරවෙනි තනතුර තමයි පොලිස්පතිවරයා ඒ වගේම දෙවෙනි උපවගන්තියෙන් කියනවා දින 14කට වැඩි කාලයක් වැඩ බලන්නවත් මේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියෙන් තොරව කිසිවෙක් පත් කරන්න ජනාධිපතිතුමාට බෑ කියලා එතකොට මාර්තු මාසේ 28 වෙනිදා ජනාධිපති වරයා විසින් සීඩී වික්‍රමරත මහතා පොලිස් ප්‍රතිපල තනතුර පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියකින් තොරව මාර්තු මා අප්‍රේල් මාසේ පළවෙනිදා තමයි ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලැබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඈ 1 වගන්තිය 90 පත් කරලා අනුමැතිය ගන්න විධිවිධානයක් නැහැ අනුමැතිය අරන් පත් කිරීමයි කරන්න ඕනේ හරකට කරත්තේට ඉදිරියෙන් හරක ගැට ගන්නවා මිසක් හරකට ඉදිරියෙන් කරත්ත ගැට ගන්න බෑ ඒ නිසා මේ පත් කිරීම නීතිය ඉදිරියේ ශූන්‍යයි බලාත්මක නැහැ ඒ කියන්නේ අදටත් මේ රටේ පොලිස්පතිවරයෙක් නැහැ ඒ වගේම රාජ්‍ය අධික රාජ්‍ය සහ අධිකරණ නිලධාරී විශ්‍රාම ආඥාපනත 90 යටතේ සමයි රාජ්‍ය සහ අධිකරණ නිලධාරී විශ්‍රාම ආඥාපනත යටතේ සෑදු රීති අනුව විශ්‍රාම වයස අවුරුදු 60 යම් නිලධාරීගේ සේවයේ රඳවා ගැනීම ආයතනයේ අභිවෘද්ධියට හේතු වෙනවායයි අදාළ බලධාරියා සලකන්නේ නම් ඔහුට සේවා දිගුවක් ලබා දිය හැකි. මොකද ලබා දිය හැකි සේවා දිගුවක්. සේවා දිගුවක් ලබා දෙන්න නම් සේවයේ ඉන්න අතරේ කරන්න ඕනේ. දැන් පොලිස් සීටී වික්‍රමරත්න මහතාගේ විශ්‍රාමගියේ මාර්තු 26 එතුමාට සේවා දිගුවක් ලබා දෙනවා නම් ඒක ලබා දෙන්න ඕනේ මාර්තු 26ට කලින්. හැබැයි මේක ලබා දෙන්නේ මාර්තු 28. ඒ නිසා තමයි පත්වීම් ලිපියේ සේවා දිගුවක් වෙනුවට නව පත්වීමක් බව සඳහන් කරලා තියෙනවා. ඒ අනුව මාර්තු මාසේ 26 වෙනිදා විශ්‍රාමගිය සීඩී වික්‍රමරත්න මහත්මයාට මාර්තු 28 වෙනිදාට නවපත්වීමක් මිස සේවා දිගුවක් ලබා දෙන්න විදියක් නැහැ. නමුත් රාජ්‍ය අධිකරණ නිලධාරී විශ්‍රාම ආඥාපනත 90 විශ්‍රාමගිය අයෙකුට යලි සේවයට කැඳවීමට කිසිම විධිවිධානයක් නීතියේ සඳහන් වෙන්නේ නැහැ. කල හැක්කේ සේවා දිගුවක් ලබා දීම පමණයි. නමුත් සේවා දිගුව ලබා දෙනවා නම් ඒක මාර්තු මාසේ 26ට කලින් ලබා දිය යුතුයි. ඒ අනුව බැලුවත් සීඩී වික්‍රමරත්න මහතා පොලිස්පති තනතුරට යලිපත් කිරීම නීතිය ඉදිරියේ ශූන්‍යයි බල රහිතයි. ඒ කියන්නේ මාර්තු මාසේ 26 වෙනිදා ඉඳන් අද වෙන විට දින 108ක් මේ රට දුවන්නේ පොලිස්පතිවරයෙක් නැතුව. ඉන්න පොලිස්පතියයි කියන පුද්ගලයාගේ පත්වීම නීති විරෝධී. නීති විරෝධී තනතුරක් දරන කෙනෙක් තමන්ගේ ප්‍රධානියා ලෙස තියාගෙන මේ රටේ පොලිස් නිලධාරීන් රට තුල නීති ක්‍රියාත්මක කරන්නේ කොහොමද අන් අයට නීති ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා